අයිබෝවන් සුබ දවසක් හැමෝටම. මම බද්‍රා ගුණතිලක සුබේ මෝඩ වැඩියා YouTube නාලිකාවෙන්. ඔන්න මං අදත් ඔයාලට අලුත්ම අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අද මං කතා කරන්න යන්නේ උඩ වැඩියා වලට පාවිච්චි කරන බඳුන් මාධ්‍ය ගැන. රැඳිලා ඉන්න මගෙත් එක්ක ඒ වගේම මගේ YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒකලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට ඔයාලට අලුත්ම වීඩියෝ එකක් දානකොට ඉක්මනින්ම notification එකක් ගෙන්න ගන්නත් පුළුවන්. දැන් අපි බලමු බඳුන් මාධ්‍ය විදියට මොනවද පාවිච්චි කරන්න පුළුවන් කියලා. බඳුන් මාධ්‍ය විදියට අපි බොහෝ පාවිච්චි කරන එකක් තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ දරාන. බඳුන් මාධ්‍ය විදියට ඉතාමත්ම සුදුසුයි දරාන. මේ දරාංගුරු ඕනෑම දරාංගුරුවක් ගන්න පුළුවන්. හොඳ හයිය ගස්වල අඟුරු එන්න ඕනේ. මොකද අර වැටහිර වගේ අතු පුච්චපුවාම ඒ වගේ අඟුරු පොඩි වෙලා යනවා. එහෙම පොඩි වෙන්නේ නැති හයිය කැලෑ දර වගේ නම් වඩා හොඳයි. ඒ වගේ අඟුරු පාවිච්චි කරන්න පුළුවන්. අතීතයේ ඇත්තටම අපි පාවිච්චි කරේ අඟුරු විතරයි. නමුත් දැන් අපිට දැනලා තියෙනවා මේ අඟුරු වල වත්තමනයක් හඳන්නෙම නැහැ. ඒ නිසා අපි ඒකට කුඩාවට කපපු පොල්ලෙලි කෑලි මිශ්‍ර කරනවා. ඒ විදිහට හදන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් කලවමට උළු කෑලි පාවිච්චි කරන්න. මේ වගේ උළු කෑලි උළු කැට කෑලි පාවිච්චි කරන්න පුළුවන්. දැන් අඟුරු මේ උළු කැට කෑලි පොල්ලෙලි කෑලි එහෙම හොයාගන්න අපහසුතාවයක් ආවොතින් විකල්ප මාධ්‍යයක් විදිහට අපි පාවිච්චි කරනවා. මේ මේ කුඩා කළුගල් කෑලි. මේ කුඩා කළුගල් කෑලි ඒවා කොටස් තුනකට කොහොබත් කොහොබත් කොටස් එකක් වගේ මිශ්‍ර කරලා ඒක වෙනම මිශ්‍රණයක්. මේක චිප්ගල් කොටස් තුනකට කොහොබත් කොටස් එකක් මිශ්‍ර කරලා හදාගන්න මිශ්‍රණයෙන් ගලහන්ට වන්න පුළුවන්. දැන් ඇත්තටම මේවා හැම තැනකම පාවිච්චි කරන්න පුළුවන් මිශ්‍රණ වුණාට අපි සාමාන්‍යයෙන් අපේ පරිසරයේ අපි ජීවත් වෙන පරිසරයට කුමක්ද සුදුසුයි කියන එක අපි තේරුම් ගන්න අපි මේවා පාවිච්චි කරගෙන යනකොට ඒ අනුව තමයි අපි තෝරගන්නේ අපිට ගැළපෙනම මාධ්‍ය කුමක්ද කියන එක. දැන් මම මේ සඳහන් කරපු මාධ්‍ය සාමාන්‍යයෙන් ලංකාවේ බහුලව තියෙන මාධ්‍ය හොයා ගන්න පුළුවන් දේවල්. නමුත් අපි ජීවත් වෙන පරිසරය අනුව අපේ පරිසරය අපේ ගෙවත්තේ පරිසරය අනුව සමහරලාට දැන් අපි තෝරගන්න සිද්ධ වෙනවා අපිට ගැළපෙනම මාධ්‍ය කුමක්ද කියන එක. සමහරවිට ගොඩාක් අධික වර්ෂාව සහිත පැතිවල අපි බොහෝ විට මේ කොහොමත් මේ මිශ්‍ර මේ මාධ්‍ය නුගල පෙන්ඩිට තියෙනවා වතුර රඳනවා වැඩි වෙනවා. ඒ වගේම පොල්ලෙලි කෑලි පාවිච්චියත් සමහර පැතිවලට නුගල පෙන්ඩිට තියෙනවා. ඒ නමුත් තමන්ට පුළුවන් එක සුළු වශයෙන් හැම මාධ්‍යයක්ම පාවිච්චි කරලා තමන්ගේ පරිසරය හොඳින්ම පැලේ වැඩෙන මාධ්‍ය මොකක්ද කියන එක තේරුම් ගත්තට පස්සේ ඒ මාධ්‍ය පාවිච්චි කරලා. දැන් අපි මාධ්‍ය ගැන කතා කරා. ඒ වගේම විශේෂ යමක් කියන්න තියෙනවා මේ අපි කිසිම වෙලාවක පස් මාධ්‍ය පස් හෝ ගඩොල් ගඩොල් කියන්නේ දැන් තියෙන ගඩොල් මේ ඉක්මනට පොඩි වෙනවා කුඩු වෙනවා. මේවා වතුර උරා ගත්තට පස්සේ පොඩි වෙලා යනවා. ඒ කියන්නේ මැටි වගේ වෙනවා. ඒ නිසා අපි කිසිම වෙලක ගඩොල් දාන්නේ නැහැ. උණු කැට දැම්මට ගඩොල් කැට දාන්නේ නැහැ. ඒ වගේම පස් පාවිච්චි කරන්නේත් නැහැ කිසිම වෙලාවක. ඒ දෙක තමයි හොඳට ඉතර තියා මතක තියා ගන්න ඕන කාරණාව. මාධ්‍යයක් විදිහට මොනම අවස්ථාවකවත් පස් හෝ ගඩොල් පාවිච්චි නොකරන බව. දැන් අපි බලමු මේ මාධ්‍ය කොහොමද අපි මේ පළවට යොදන්න කලින් තකස් කරගන්නේ කියන එක. දැන් මේ දැවාඟුරු ගන්නකොට හොඳට අළු යන්න හොදන්න ඕනේ. අළු යන්න හොදලා ඒක කෙලින්ම පාවිච්චි කරන්න ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඟලක් මංගල භාගයක් විතර වගේ කැට සහිත අඟුරු තමයි අපි පාවිච්චි කරන්නේ. ඊගාවට දැන් මේ පොල්ලිලි කෑලි පුළුවන් තරම් සාමාන්‍ය අඟල් භාගය විතර කෑලි වලට කපා ගන්න. දැන් මේවා නම් මැෂින් වලින් කපුවා ගන්නත් තියෙනවා. කෑලි ගොඩක් ලොකු වැඩි වුණොතින් ඒවට වතුර රඳන ප්‍රමාණය වැඩි වෙලා මුල් වලට හානි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ කුඩාවට කපාගත්ත කෑලි තමයි අපි පාවිච්චි කරන්නේ. මේ කෑලි දැන් පොල්ලිලි අමු පොල්ලිලි මේ කපන්නේ කපනකොට දැන් මේකේ තියෙනවා කහට. මේ කහට මේ අපේ මුළු ඔකිට් මුළු වලට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි කරන්නේ මේ කැල්සියම් නයිට්‍රේට් කඩේ ගන්න තියෙනවා කැල්සියම් නයිට්‍රේට්. ඒකෙන් තේ හැන්දා වතුර ගැලුමක තිය කරලා ඒ තියරේ මේ පොඩි කෑලි ටික පැය 24කට වඩා වැඩි කාලයක් කොංගල තියන්න.
එතකොට මේකේ තියෙන අර කහට අහිතකර කහට ගතිය ඔක්කොම ඉවත් වෙනවා. ගොඩක් රතු පාට වගේ වතුරක් වගේ ඒකට මිශ්‍ර වෙනවා. ඊට පස්සේ අපි ඒක පෙරලා දාලා ඒ කෑලි ටික පාවිච්චි කරන්න පුළුවන් පොල්ලිදි අඟුරු වලට මිශ්‍ර කරලා. කොහොබත් ගනිද්දි මේවා අපිට වෙළඳපළේ කොහොබත් ගන්න තියෙනවා. සමහරවිට හලක කොහොබත් අපිට හම්බ වෙනවා. එහෙම නැතුව කොහොබත් මූලකින් වගේ ගිහින් ගන්නවා නම් අපිට ටිකක් කෙඳි සහිත ඒවා තමයි හම්බ වෙන්නේ කෙඳිත් එක්ක. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් සිදුරු ලොකු ට්‍රේ එකකට දාලා මේ අතින් පොඩ්ඩක් මෙහෙම එහා මෙහා කරපුවාම අර මේ යටට වැටෙන කොටස අර ගන්න පුළුවන්. අර ලොකු කෙඳි සහිත කොටස අයින් කරන්න පුළුවන්. මොකද ඒ කෙඳි සහිත කොටස් තිබුණොත් අපිට සමහරවිට පළ හිටවන්න ගියාම පොඩ්ඩක් කරදරයි. ඒ නිසා අපි ඒ ලොකු කෙඳි සහිත කොටස් අයින් කරලා සාමාන්‍ය විදිහට කොබට් ටික ගන්නවා. මේකේ ජීවාණු වර්ණයක් පුරුත් කරන්න අවස්ථාවක් නැහැ. අපි පැල සිටුීමේදී යම් ජීවාණු වර්ණයකට ලක් කරනවා පැලේ බාන්දී ඒ අවස්ථාව වෙනකම් මේකේ කිසිදු වෙනසක් අවශ්‍යතාවයක් නැහැ. ඊගාවට මේ ගල් කෑලි. මේ ගල් කෑලි ඇත්තටම ගල් වල වලින් තමයි අපි ගිහිල්ලා ගේන්නේ මේ චිප් ගල්. දැන් මේවා කඩන්ඩ ගල් කඩනකොට පාවිච්චි කරනවා වෙඩි බෙහෙත්. වෙඩි බෙහෙත් දාලා තමයි ගල් කඩන්නේ. එතකොට මේ අපි ගේන ගල් කුඩු සහිත මේ ගල් කැටවල තියෙන්න පුළුවන් වෙඩි බෙහෙත් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ මේවා හොඳට සල්ලඩේකට දාලා සෝදන්න ඕනේ. සෝදනකොට අර ගල් කුඩු සහ අර වෙඩි බෙහෙත් මොනවා හරි තිබුණා නම් ඒවා ඔක්කොම සීදිලා යනවා. ඊට පස්සේ තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. ගල් කුඩුත් එක්ක තියෙදි පාවිච්චි කරන්න එපා. මොකද ගල් කුඩු කියන්නේ එක්තරා තව ටිකක් කල් ගියාම ඒක නිකන් වැලි වගේ මේ වැලි වලටත් වඩා පස් පැත්තකට බර වෙනවා. එතකොට මේ අපේ මුල් දුවන්නේ නැහැ. ඔකිට මුල් හොඳට දුවන්න පුළුවන් පරිසරයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මුල් කුණු වෙනවා. ඒ නිසා තමයි අපි මේ මේ චිප් ගලුත් හොඳට හොදලා සලාද කරලා හොදලා අරගන්නේ. උරුකේ පාවිච්චි කරනකොට මේවත් හොඳට මඩ මඩ වගේ තියෙනවා. මඩ යන්න හොඳට හොදලා පුරුදු කරලා අරගන්න. එතකොට අපිට මේ කැල වලට කිසිම මුල් වලට කිසි හානියක් සිද්ධ වෙන්නේ නැහැ.